මහනුවර මුරුතලාවේදී මෙම පහර කෑමට ලක් වූ බව කියන හමුදා සිබලා හිටපු ගුවන් හමුදා සිබලියක් වන තම බිරිඳ සමග ඇගේ සොයුරාට ප්‍රතිකාර ගැනීම සඳහා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියා. බිරිඳගේ සොහොයුරාද ක්‍රියාන්විත රාජකාරී දිතුවල ලැබූ හමුදා සෙබලෙක්. අපි දැන් ත්‍රිවිල් එක අයියව හොස්පිටල් එකක් යන්න ආවේ. වාහනයක් ගියා ඩිෆෙන්ඩර් එකක් මේ කළු පාට. ඊට පස්සේ මේ පිටිපස්සෙන් හෝන් ගන්නවට තැහුනේ. ඊට පස්සේ ඒගොල්ලෝ එකපාරට ඉස්සර වෙලා ගිහිල්ලා මේ මැද්දේ වාහනේ නවත්තර වෙලා මේ පරුස වචනයක් කියලා බැලන වෙලා මේ එතන පාර පටුයි ගොඩක් යන්න බෑ. ඊට පස්සේ අර වාහනේ හිටපු මිනිස්සු ඇවිල්ලා අපේ මහත්තයාට මේ පිස්තෝලෙක් ගැහුවා. පිටිපස්සෙන් ආවේ කෙලි ලැබු කියලා ඇමතිතුමා. ඊට පස්සේ ඇමතිතුමාට ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ කිව්වට පස්සේ ඇමතිතුමා කිව්වා මේ දැන් ඉවරයිනේ දැන් ඒක කියලා ඇමතිතුමා ගියා අනිත් මේ වාහනේත් මේම කරගෙන. දැයි මෙහෙම පහර දෙන්න අපි හමුදාවේ මේ මගේ සොහොයුරත් ගුවන් හමුදාවේ මම යුද හමුදාවේ වැඩ කරන්නේ. ඇයි මේ ඇයි ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ කවුද කියලා හද්දි මෙතන මේ යන්නේ කෙලි රමු කල්ලගේ ඇමතිතුමා එන්නේ කියලා. ඒ අවස්ථාවේ පිටිපස්සෙන් ආපු වාහනයක් නැවතු මොකද මේ හිටියේ කෙලි රමු කල්ල ඇමතිතුමා. ඊට කිව්වා ආ සර් දින්නේ සර්ගේ කට්ටිය දර ඉස්සරහින් අපි දන්නේ නැහැ මොකද්ද මේ උනේ. ඒ කීප අවස්ථාවේ මේ එයාට කිව්වම පස්සේ හරි ගණන් ගන්න එපා. දැන් ප්‍රශ්නේ ඉවරයිනේ. ඕගොල්ලෝ යන්න කියලා එතුමා ඉදිරියෙන් නික්ම ගියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරදෙනිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පාර කැමෙන් තුවාල ලැබූ හමුදා සෙබලාද දහවල් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මහනුවර රෝහලෙන් පිටව ගියා. අපි හමුදා වෙලා අපි මෙයා කරලා අපි යුද්ධ කරලා අපි සෑම දේව රට වෙනුවෙන් කරලා මේ කියන්නේ අදේ දේශපාලඥ ඉන්න හෙන්චයිලාගේ විනයක් තියෙනවා. සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් මොනවද කියලාද කිසිම දැනුමක් නැති නිකන් පාතාල IRC කාරෝ මෙහෙම පත් කළ වැඩක් නැහැ.